විශේෂයෙන්ම නියෝජ කතානායකතුමනි, ඔබතුමාලා මේ ආර්ථික විවාදය ගැන කතා කරනකොට අපි ඊයේ හොඳ ලස්සන විවාදයක් දැක්කා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ පිටපතකට රනිල් වික්‍රමසිංහ මහත්මයා සභාපතිවරයාට ITN එකට පත් කරපු සුදර්ශන ගුණවර්ධනගේ අධ්‍යක්ෂණය යටතේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිෂ්පාදනයක් විදියට ප්‍රධාන නළුවා විදියට අනුර කුමාර දිසානායකත්, ප්‍රධාන සහය නළුවා විදියට අර යකඩ සුදා විදියට බොහොම ප්‍රසිද්ධ ගුධර්මන්ද සුධර්මන්ද ගුණවර්ධන නෑ වැරදුනා ගුධර්මන් රදලියගොඩ කියලගෙන විසින් ඒ ලස්සන නාට්‍යයේ ඉදිරිපත් කරා. අපි දැක්කා ඒගොල්ලෝ ජනාධිපති ලේකම් කාර්යාලයද කොහෙද කලින් ටිකක් පුහුණු වෙලා හැම ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මේ විවාදය ගැන මුලින්ම මම තමයි අභියෝග කරේ. මේ ඉන්න අර්ෂ සිල්වා, කබේ රශීම්, එරාන් වික්‍රමරත්න කියන අපේ ආර්ථික කමිටුවේ 3 දෙනාත් එක්ක. හැබැයි මේ විවාදයෙන් පලා ගිහිල්ලා ජනාධිපතිව අපේක්ෂකව දෙන්න අතර විවාද කරමුයි කියනකොට අපි කෝ විවාද දෙකම කරමුයි කියලා. මෙන්න මේකට හොඳ කතාන්දරයක් තියෙනවා ගරු, මේකට හොඳ උදාහරණයක් විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. දවසක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සිංහ රජෙක් ගොදුරක් ගිලදමා හොඳට බඩපිරලා ඉන්න වෙලාවක සිංහයාට වඩා උස මහත තියෙන හොඳ දළ දෙකක් තියෙන තඩි ඌරුනාම්බෙක් මූණට මූණ හම්බෙනවා. සිංහයාට මේ අවස්ථාවේ බඩපිරලා තියෙන නිසා වැඩිය ගණන් ගන්න නැතුව වෙන දෙනක වෙන වෙලාවක උඹ අල්ල ගන්නම් කියලා සිංහයා ගණන් ගන්න නැතුව ගියා. හැබැයි මේ වෙලාවේ මේ ඌරුනාම්බා හිතුවා සිංහයා තමන්ට බය වුණා කියලා බොහොම උජාරුවෙන් හිතුවා. ඒ නිසා සිංහයාට අභියෝග කරන්න මේ ඌරුනාම්බ කටයුතු කරා. මේ සිංහයාට අභියෝග කරා. මේ සිංහයා මේ අභියෝග පිළිගත්තා. සිංහයා අභියෝගය පිළි අරගෙන අහවල් දවසේ අහවල් වෙලාවට අහවල් ගල් පොත්තට එන්නම් කියලා මේ අභියෝගය ඌරුනාම්බට බාර දුන්නා. ඒ අදාළ දිනේ 6 වෙනි දිනේට කිට්ටු වෙනකොට මේ ඌරුනාම්බට තේරුණා වැඩේ වැරදුනා. දැන් මොකද කරන්නේ? විශාල සත්තු අලි වගේ සත්තුන්ට පවා ෂොට් එක දුන්නු මේ සිංහයා මේ ඌරුනාම්බව මරයි කියලා හිතුණා. ඌරුනාම්බව වෙවුලන්න ගත්තා. මේ ඌරුනාම්බා ඌරු සීයා වෙත ගිහිල්ලා වෙන්න යන දේ ගැන පොඩ්ඩක් උපදෙස් පැතුවා. මන් දන්නේ ඌරු සීයා ජනාධිපති ලේකම් කාර්යාලයේද ඉන්නේ කියලා. එතුමාට රතුවලු පැටියා කියලාත් කියනවනේ. ඉතින් මේ ඌරුනාම්බට සීයා උපදෙසක් දුන්නා. ඌරුනාම්බා ඒ වෙලාවට සටනට ආවා. කොහොමද සටනට ආවේ? නිකන් නෙමෙයි. ඌරාගේ ඇඟ හැමතැනම අසූචි තවරගෙන ආවේ. ඔළුවේ ඉඳන් ඇඟ පුරාම අසූචි තවර ගත්තා. ඊට පස්සේ මේ විවාදේ ළඟට එනකොට ගඳාව සිංහ රජාට මේ ගඳත් එක්ක සිංහ රජා ඌරාගේ ගඳ ඉවරසන්න බැරුව ඌරට දිනුම දීලා පැත්තකට යන්න ගියා. මම වෙන මොඹත් එක ගනුදෙනුව කරන්නම් කියලා. ඊයේ උනේත් අන්න ඒ වගේ වැඩක් තමයි. සුධර්මන් රදලියගොඩ කියන්නේ කවුද කියලා අපි හොඳට දන්නවා. යකඩ මංකොල්ලයක් සම්බන්ධව, යකඩ වංචාවක් සම්බන්ධව ඇරස් කරපු කෙනෙක්. ඒ වගේම තමන්ගේ නාලිකාවේ ප්‍රවෘත්ති කියන නිවේදිකාවකට ලිංගිකව තවර කරන්න ගිහිල්ලා මාට්ටුච්ච කෙනෙක්. එහෙම කෙනෙක් එක්ක තමයි එකතු වෙලා ඊයේ ඔය විවාදේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ පිටපතකට අනුව ක්‍රියාත්මක කරන්න කටයුතු කෙරුවේ. ඔයිට කලින් විජය පෞත්තරෙත් ඔය වැඩේ කරන්න ඇදුවා. ඊට පස්සේ ITN එක මේක බාරගත්තා. 24 වෙනිදා තමයි අපිට ලියුමක් ලැබුවේ ITN එකෙන් මෙන්න මෙහෙම විවාදයක් තියෙනවා කියලා. ඒ නිසා ඌරුනාම්බෙක් එක්ක විවාද කරන්න අපි මඩ වගුරුකට ඊයේ ගියේ නැහැ. හැබැයි මේ රටේ ස්වාධීන ආයතනයක්, ස්වාධීන කණ්ඩායමක්, අර ITN එකේ ස්වාධීන කියලා තියෙන ස්වාධීන ආයතන නෙමෙයි. මැදිහත් වෙන ඕනෑම විවාදයකට අපේ ආර්ථික කමිටුවත් අපේ නායකතුමත් එනවා. ඒ නිසා පැහැදිලිවම ඊයේ ITN එක
රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පිටපතට තමයි කටයුතු කරුවේ. ඒ පිටපතට ජනාධිපති ලේකම් කාර්යාලයනුත් විශාල සහයෝගයක් ශක්තියක් ලබා දුන්න කෙනෙක් අපි දන්නවා. ඒ නිසා වරෙන් තියෙන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අනියම් මැටුප් ගන්න ටෙලිකොම් එකේ යකඩ හොරකම් කරනවායි කියලා ලිපිලේඛන සකස් කරගත්තු සුදර්මන් රදලිය ගොඩයි අනුරකුමාරයි එකට මැච්චුණාට සුදර්මන් රදලිය ගොඩයි අනුරකුමාරයි ඉන්න තැන ඉඳගන්න සජිත් ප්‍රේමදාස සූදානම් නැහැ, සමග ජනමයලගේ සූදානම් නැහැ. අවසන් කරනවා. එයාලා ITN එක ඔය කියන ස්වාධීන ආයතනයක් නම් ඊට කලින් අපේ ආර්ථික විවාදය පිළිබඳ දින දාලා තිබුණා. ඒගොල්ලන්ට තිබුණානේ දින දිනයක් නම් කරලා අපේ ආර්ථික කණ්ඩායමට ඒගොල්ලන්ගේ ආර්ථික කණ්ඩායමට දෙන්න කියලා. හැබැයි එහෙම වුණේ නැහැ. මම විනාඩියක අවසන් කරනවා නියෝජ්‍ය කතානායකතුමා නැත්තම් කෑමෙන් පස්සෙත් මට වෙලාව තියෙනවා. විනාඩි 12ක් තිබුණා. ඒ නිසා පැහැදිලිවම ඊයේ වුණේ ඔය Facebook එකේ කොටන අයට අර බයෝ සෙට් එකම තමයි තාම කොටන්නේ. ඒ අයට චූන් වුණාට අපිට චූන් නැහැ, රටේ ජනතාවට චූන් නැහැ. අපි විවාද වලින් පලා යන්නේ නැහැ. අපේ ආර්ථික කමිටු විවාදයටත් නායකත්වයට නායකවතර විවාදයටත් අපි ස්වාධීන තැනක ස්වාධීන තැනක පිරිසක් එක කරන්න සූදානම්. අපිව මාව පත් කරේ නලින් ජාතිසත් එක්ක විවාදය ගැන කතා කරන්න. මෙතන යෝජනා දෙකක් තියෙනවා. එකක් අප්‍රේල් යෝජනාව ඒ පැත්තෙන්, එකක් ආණ්ඩුවේ යෝජනාව. මම කියන්නේ ආණ්ඩුවේ යෝජනාව හොඳයි, ඒකත් එක්ක ඉස්සරහට යන්න. අරකට එකඟ වෙන්න එපා. ඉතින් ඒ නිසා ඡන්දේ බලාගෙනම ඕනම දෙයකට එකඟ වෙන්න එපා කියලයි කියන්නේ. හරි, දැන් මෙහෙම තමයි IMF එකට යන්න කිව්වම මාත්ක පැටලුනේ ඒ කාලේ. අවසන් කරනවා. හරි, ඒ කාලේ ඔහොම තමයි පැටලුනේ. කිව්වා යන්න නෑ ඕන් නෑ අන්න ගියා. හරි, නෑ. හරි, අවසන් කරනවා. කවන්න ගැටලුවන්න. මට කියන්න ඕන වුණේ අපිට මේ ප්‍රශ්නේ තේරෙනවා. අපි මේ ප්‍රශ්නේ එදත් දැක්කා. අපි මේ ප්‍රශ්නේ අද දකිනවා. අපි මේ ප්‍රශ්නට විසඳුම ඇත්ත වශයෙන්ම යථාර්ථවාදීව කුහක වෙන්නේ නැතුව ජනතාවගේ පැත්තනොත් හිතලා තමයි අපේ යෝජනාවලිය ඉදිරිපත් කර දෙන්නේ. මම නවත්වනවා, යෝජනාව ඉදිරිපත් කර දෙන්නේ. ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට තියෙනව අවස්ථාවක්. ඒ අවස්ථාව මොකද්ද? බනලා බලන්න කවුද යථාර්ථවාදී වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ නිසා ගරු මට වෙලාව කාලය ලබා දුන්නට ස්තුතියි. තව මාස කීයද මේ ආණ්ඩුවට තියෙන්නේ? හරි, මේ ආණ්ඩුව තව මාස කිහිපයයි, ඊට පස්සේ අපේ ආණ්ඩුව එනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. හරි, ඒ අපේ ආණ්ඩුවේ අපි මේ ප්‍රශ්නේ විසඳන්න වැඩපිළිවෙලක් හදලා ඒක දැම් හැමෝගෙම විවේචනයට ලක් වෙලා. හොඳයි, මොකද විවේචනයට ලක් වෙන්න හරි අපේ වැඩපිළිවෙල අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපිට නේ කටට එන දේවල් තැන්තැන්වල අපි කියන්නේ නැහැ. අපි කතා කරන්නේ අපේ නායකවරයා සමග එකතු වෙච්ච සමග ජන බලවේගේ ආර්ථික වැඩපිළිවෙල. ඒකෙන් තමයි අපි මේ රට ගොඩ ගන්න කියමින් මගේ වචන ස්වල්ප වචන බොහොමත්ම